ආයුබෝවන් ඔයාල හැම දෙනාටම ඔන්න අද මම අරගෙන ආවා මාළු ටෙවල් එකක් මේ මාළු ටෙවල් එක අපිට ඕනම ලොකු මාළු වර්ගයකින් හදා ගන්න පුළුවන් හරිම රසයි අලුත් විදිහකට තමයි මේක හදලා තියෙන්නේ එහෙනම් මම ඕගොල්ලන්ට කියා දෙන්නම් මේක මම කොයි විදිහටද හදාගත්තේ කියලා මම මේ අරන් තියෙන මාළු ඔයාලා දන්නව ඇති වැව් මාළු කැටලාවා කැටලාව ලොකු මාළුවෙක් තමයි මම අරගන්නේ. ඒකෙන් පෙති දෙකක් අරගන්නවා මම. ඒක හොඳට සෝදලා පිරිසිදු කරලා තමයි මේ අරගෙන තියෙන්නේ. දැන් මම මේ කෑලි දෙකම කුටි විදියට කපා ගන්නවා එතකොට අපිට බෙද ගන්න ලේසි ටෙවල් දෙක ගොඩක් ලස්සනට හදා ගන්නත් අපිට පුළුවන් නිසා මම මෙන්න මේ විදියට කුටි විදියට කපා ගත්තා මම මේකට දා ගන්නවා කහ ඒ වගේම ලුණු වතුර තමයි මම දාගන්නේ ලුණු කුඩු උනක් දාන්න පුළුවන් දැන් මම මේ මාළු කුටි වලට කහ ලුණු අල්ලන විදියට හොඳට මේ විදියට කරවම් කරගන්නවා කලවම් කරලා අපි මේ මාළු කෑල්ල කෑල්ල මේ විදියට ෆ්‍රයි පෑන් එකෙන් තියලා බෙද ගන්න ඕනේ වැඩිපුර තෙල් දාගන්න එපා මොකද අපි එකපාරක් බදින තෙල් නැවත භාවිතයට ගන්න හොඳ නෑ ඒ නිසා මාළු පෑතෙන තරමට විතරක් තෙල් මෙන්න මේ වගේ පොට්ටක් දාගෙන මේ ටික හොඳින් බෙදගමු දෙපැත්ත පෙරලා මේ මාළු කෑලි ටික අපි හොඳට ඝන වෙන්න බෙද ගන්නට ඕන. මාළු ටික හොඳට බෙද ගන්න අතරේ මම හදා ගන්නවා මාළු ටෙවල් එකට අවශ්‍ය කරන 3-5 පේස්ට් එක. ඒ සඳහා අපිට අවශ්‍ය කරනවා ගම්මිරිස්, කුරුඳු ටිකක්, එනසාල් ටිකක්, ඔලුහල් ටිකක්, සුදුළුණු ගෙඩි දෙකක් කොත්තමල්ලි අට ටිකක් ඉඟුරු කෑල්ලක් දෙකක් සුවතුරු ටිකක් ලුණු කුඩු ස්වල්පය අපි මේ ටික හොඳට පේස්ට් එකක් වෙන විදිහට අඹර ගන්න ඕනේ ඒ නිසා මම මේ ටික අඹර ගන්නයි හදන්නේ කුරුතු කෑලි දෙක තුන අඹර ගන්න එපා ඒක වෙනම තියා ගන්න ඒක අඹර ගන්න අවශ්‍ය නැති නිසා අපි ටෙවල් එක හදනකොට ඒක අපිට ඒ විදියටම එකතු කරන්න පුළුවන් ඔන්න ඉතින් මම තුනපා පේස්ට් එක හදාන ඉවරයි මෙන්න මේ විදියට මේක හොඳින් ඇඹරෙන්න ඕනේ දැන් මම මාළු ටික අයින් කර ගන්නවා මාළු හොඳින් බැදිලා ඉවර නිසා දැන් මම වාදින ඇඩ්ලිපේ තියලා එකට දා ගන්නවා බටර් පොඩ්ඩක් බටර් රත් වෙනවත් එක්කම එකට මම එකතු කරනවා රම්පේ කරපිංචා ඊට පස්සේ මම ඒකට එකතු කරනවා රවුම් හැඩයට කපාගත් ලුණු ඒ වගේම එකතු කර ගන්නවා රවුම් හැඩයට කපාගත් මාළු මිරිස් මේ ටිකට දැන් මම එකතු කරනවා මම හදාගත්ත 3-5 පේස්ට් එක අපි මේක හොඳින් කලවම් කරන්න ඕනේ හොඳින් කලවම් කරගන්න ගමන්
මම එකතු කරනවා සීනි. ඒ වගේම එකතු කර ගන්නවා තක්කාරි සෝස්. ඊට පස්සේ මම එකතු කර ගන්නවා මිරිස් කුඩු. ඔයාලට පුළුවන් කැලි මිරිස් උනත් එකතු කර ගන්න. මේ ටික හොඳින් කලවම් කරලා දැන් එකතු කර ගන්නවා බැදගත්තු මාළු ටික. ඒ වගේම තමයි මේ ඩෙවල් එක ගොඩක් රස කරගන්න මම එකට එකතු කරගන්නවා මොරුංග කොළ. මොරුංග කොළ ගොඩක් රස වගේම ගොඩක් ගුණයි. අනිවාර්යයෙන්ම ඔයාලත් මේ විදියට මේ මාළු ඩෙවල් එක හදලා රස බලන්න. එහෙනම් නැවතත් අලුත් වීඩියෝ එකක් කියන බලාපොරොත්තුවෙන් අදට මම සමු ගන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.